සුබ දවසක් කියලා පිළිගන්නවා බොන්සයි ප්‍රෙසි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළු සියලු දෙනාම ජයග්‍රාහී 10 වෙනි වීඩියෝවයි අද දිනේදී මම අන්තර්ජාලයට මුදා හැරීමට සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝවට මත්තෙන් මදක් ඔබ සමග කතා කිරීමට මම තීරණය කළේ මම වීඩියෝ විනාඩි 20ටත් වඩා කාලය වැඩියෙන් යොදාගෙනයි මම වීඩියෝව අද දිනේදී අන්තර්ජාලයට මුදා හරින්නේ. විශේෂයෙන්ම පොල් බොන්සයි එහෙම නැත්නම් කොකොනට් බොන්සයි කොකෝ බොන්සයි මේ නම් තුනෙන් කෝකෙන් හැඳින්වුවත් අපි සිදු කරන්නේ පොල් ගහක් බොන්සයි කරන කලාවයි. අද වෙනතුරු ලංකාවේ කිසිඳු ගුරුවරයෙකු නිවැරදිව මේ කලාව පිළිබඳව ප්‍රසිද්ධියේ උගන්වලා නැහැ. මට මේ විනාඩි 20ටත් මේ වීඩියෝව සංක්ෂිප්ත කරගැනීමේදී ගැටලු රැසක් ආවා. ඔබ පෞද්ගලිකව මේ වීඩියෝවේදී නොතේරෙන කාරණා තිබේ නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඇවිල්ලා ප්‍රශ්න අහන්න. ඒ සියලු දෙනාටම දෙයටම මම ඔබට පිළිතුරු දෙන්න සූදානම්. නිවැරදි ඔබම පොල් ගහක් බොන්සයි කරන නිවැරදිම ක්‍රමවේදය අද දිනේදී කිසිදු ගුරු මුෂ්ටියක් නැතුව ඔයාලට කියලා දීලා තියෙනවා. මීට අමතරව නොදන්න කාරණා තියෙනවා මම එඩිට් නොකරපු වීඩියෝවත් ඔබට WhatsApp Viber හරහා ඔබට දෙන්න මම සූදානම්. හරියට වැඩක් කරන්නයි මට ඕනේ මගේ යාළුවෝ මගේ හිතමිත්‍රයෝ මොකද මාව විශ්වාස කරලා මගේ channel එක සමග එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබට හරි දෙයක් කියලා දෙන්නයි හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ. ඉතින් තවදුරටත් channel එක සමග ඉන්න පොල් බොන්සායි කියන කලාවේ බොන්සායි පැලයක් නිවැරදිව හදා ගන්න ආකාරය අද ඔන්න ඔබට කියලා දෙන්නයි මම සූදානම් වෙන්නේ. එහෙනම් අපි වීඩියෝට යමු. වැඩේ වෙනස්. ඔයගොල්ලෝ වෙනද දකින පොල් පැලේට වළා ටිකක් වෙනස් විදිහේ පොල් පැලයක් වෙන්නදී ඉස්සෙල්ලාම හැට දකින්නේ. නෑ පොඩ්ඩක් ඉවසන්න. මින් අනතුරුව මම ඔයාලගේ හිතේ තියෙන ඇහැට දැකපු පොල්පැලේ පිළිබඳවත් වීඩියෝවක් කරලා තියෙන්නේ මේ වීඩියෝවම අවසන් කොටස. මේ ඔබට දැන් පෙනෙන පොල්ගහේ ඉස්සෙල්ලාම මූලික ලක්ෂණ ටික බලා ගන්න. ඔබට පේනවද අර මුල් ටිකට ඉහළින් කඳ පරිණත වෙන්න ආරම්භ වෙලා තියෙනවා. අන්න ඒක චුට්ටක් බලන්න. මේ පොල්පැලය තාමත් අපහසුයෙන් මම ස්තුතිවන්ත වෙනවා. මට මේ පැලේ හොයාගන්න මගේ සහෝදරයා අසංග සහෝදරයා මට ලොකු උදව්වක් කරා. ඉතින් මේ වගේ පැලයක් හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න වුණා යාළුවනේ. මම මුලින්ම මේ පැලෙන් වැඩේ පටන් ගත්තේ යාළුවනේ ඔය පොල් බොන්සායි වලදී ගෙඩියත් එක්කම බොන්සායි කරන නිර්මාණනේ ඔබ වැඩි වශයෙන් දැකලා තියෙන්නේ. හරි, ඒක මම පිළිගන්නවා. ඒක තමයි ගොඩක් මනරම් නිර්මාණය. නමුත් මගේ යාළුව පිළිගන්නවද ඔය අපි නිර්මාණය කරන පොල් ගෙඩිය සමග නිර්මාණය කරන නිර්මාණයේ පොල් ගෙඩිය කොච්චර කාලයක් තියෙයිද ඔය නිර්මාණය සමග? අන්න බොන්සායි කියන අපේ මූලික නිර්ණායකයන්ගෙන් පිටින් හිතන්න තියෙන කාරණයක්. කෝ ගැන පොඩ්ඩක් තේරුම් ගන්න මගේ යාළුවෝ. බොන්සායි කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 20න් උඩ පැලයක් පවතින්න ඕනේ. එතකොට අර පොල් පැලේ ගෙඩිය සමග නිර්මාණය කරන පැලේ කිසිදු වෙලාවක ඔබ විශ්වාස කරනවද අවුරුදු 5ක්වත් පොල් ගෙඩිය ඒ ගහත් එක්ක තියෙයි කියලා? අන්න මම නැවතත් කියන ෂණික බොන්සායි වලට නෙවෙයිද අපි එතනින් ආරම්භය පෙන්නලා තියෙන්නේ. ඒ වගේම ඒ පොල් ගෙඩියත් එක්ක කරන බොන්සායි නිර්මාණයේදී කරන විශාල කියන්නේ ඒක රැවටීමක්ද එහෙම නැත්නම් නොදැනුවත්කමද කියලා මට තේරෙන්නේ නැහැ. දැන් එතකොට අපි පොල් ගහ බොන්සායින කරන්න ඕනේ. එතකොට මේ පොඩි ගෙඩියත් එක්ක තියෙන පැල පොල් ගහක් ෆ්ලැට් පොට් එක හිටවලා වට පොඩ්ඩක් පොත්ත සුද්ධ කරලා ගෙඩියට ගෙඩිය මොකද්ද කියන්නේ ඒක පොලිෂ් කරලා අර පොට් එකේ තියලා හරි ඒක සාධාරණයි. අවුරුදු 3-4ක් වෙනකන් ඒ පොට් එක ඇතුලේ පැලේ තියේ. ඊට පස්සේ යාළුවනේ ඒක කිසිම බොන්සායි වීමක් සිදු වෙලා නැහනේ. මොකද ඒ ගහේ අපිට අර විශාල ගසක පොල් ගහක ආකෘතියක් දෙතන නිර්මාණය කරන්නේ නැහැ. මම ඒකට බොන්සායි කියලා පිළිගන්නේ නැහැ කිසිසේත්. ඒක විසිතුරු ශාක නිර්මාණයක්. ඔව්, ඒක තමයි ඔය අපි දකින බොන්සායි කියලා අපි වැරදි වැටහීමක ඉන්න පොල් ගෙඩියත් එක්ක දලු පොල් පැලයක් පැතලි භාජනයක ගෙඩිය සමග තියලා හදන එක. ඒක විසිතුරු ශාක නිර්මාණයක්. හරි, මම ඒකත් ඔබට කරන විදිය පෙන්වන්නම්. එතකොට මම මේ සිදු කරන්නේ නිවැරදි පොල් බොන්සායි. එතකොට ඔබට මෙවන් ටිකක් වයස වැඩි පොල් පැලයක් සොයාගන්න අපහසුයි නම් කිසිදු ගැටලුවක් නෑ. අර පොල් ගෙඩිය සමග පැලයක් තෝරාගෙන වැඩේ කරගෙන යම්. නමුත් යාළුවනේ අපේ අයට වරදින කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි
ඔය පොල් ගහ බොන්සායි කරනවා කියලා හරිනම් අපි කඳ පරිණත කරන්න උත්සාහ කරන්න එපා. එහෙනම් අපි මෙතනදී ස්වභාවිකව කඳ පරිණත වෙන්න යන කාලයට වඩා වේගයෙන් මේ කඳ පරිණත කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපට ඒ එන ඉති ස්වභාවිකව නොමැතිව කියන නැත්නම් අපේ මැදිහත් වීමකින් ගහෙන් ඉවත් කරලා එම ස්ථානයේ වේගයෙන් පරිණත කරගන්න ඕනේ. මේ මම සිදු කරන්නේ දැන් ඒක කරන්න ගොඩ දෙනේ බයයි යාළුවනේ. කරොත් වෙන්නේ ගහ ඉක්මනට මැරිලා යනවා. මොකද අපේ කට්ටියක තියෙන්නේ ගහ ගෙනාව පොල් ගෙඩිය ගැලෙව්වා ඒක වැලිද කඩදාසියෙන් මැන්දා මොන හරි සීලර් එකක් වැක්ස් එකක් ගාලා දිලිසෙන්ඩ හදලා ටක් ගාලා පැතලි භාජනයක් ගත්තා ඒකේ ගෙඩිය තිබ්බා. ඊට පස්සේ වටින් මම දැක්ක සුදු ඇලි දාලා ලස්සන ගල්ලලලා අර අර උඩට යන ගොබේ නිකම්ටවත් යටින් අතු දෙක තුනක් කපන්න බෑ. හරිනේ ඉතින්. එතකොට අර මුලින් ශාකයට අවශ්‍ය ජලය ශාකය තුළට ඇද ගැනීම සිදු වෙන්නේ නැහැ. නමුත් අර කැපුම් වලින් ගහේ තියෙන ජල වාෂ්ප පිටතට වාෂ්ප වෙනවා. එතකොට ගහ අනිවාර්යෙන් මැරෙනවා. ඉතින් මම දකින ඔබතුමාලා දන්න YouTube channel වල ඔය නිර්මාණය කරලා පෙන්නපු පොල් බොන්සයි පැලයක් මවුරුද්දන් ඉදර පස්සේ අහන්න කෝල් එකක් දාලා එහෙම නැත්නම් එයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා අර පොල් පැලේ දැන්ට අප්ඩේට් ෆොටෝ එකක් දෙන්නකෝ මට කියලා. ඔය කාලම් ගත්ත ඒ ෆොටෝ නෑ යාළුවෝ. මොකද ඒක නිර්මාණය කරලා එහෙම මේ එක්ක හැමදාම පොඩි පොල් පැලයක් තියෙයි. පොඩි පොල් ගහක් පොඩි පොල් පැලයක් පොඩි පැතලි භාජනයක තියෙයි. කවදාවත් බොන්සයි වෙන්නේ නැහැ. එහෙම නැතුව කවුරු හරි අවදානමක් අරගෙන අර අලුතෙන් එන අතු යටින් කපලා ගහේ කඳ පරිණත කරන්න උත්සාහ කරොත් වෙන ඊළඟ කාරණේ තමයි ඉක්මනට ගහ මැරිලා යනවා. ඉතින් ඔන්න මම ගහ පරිණත කරන්න ඕනේ මූලික කැපුම් ටික කරා යට මාපු අතු ටික ඉවත් කරා. ඊට පස්සේ මම මෙන්න මේ කඳත් එක්ක ඊළඟට කළ යුතු වැදගත්ම දේ තමයි ඔන්න සිදු කරන්නේ. අනිවාර්යෙන්ම අපි කඳ ප්‍රොපගේට් කළ යුතුමයි. මෙහෙම නොකරොත් වෙන්නේ ඔය කැපුම් ටික වැඩි වෙලා ඔතනින් ජලයේ වාෂ්ප වෙලා ගහ වියලිලා මැරිලා යනවා. ඒ නිසා බයට අපේ කට්ටිය කරන්නේ ගෙඩිය පොලිෂ් කරලා පැතලි භාජනයක තියලා මෙන්න බොන්සයි කියලා පෙන්නනවා. එතකොට ගහේ පරිණතභාවයක් සිදු වෙලා නැහැ. අර පොල් පැලේම තමයි. හැබැයි වෙලා තියෙන්නේ චූටි භාජනයක තියෙන. හරිනේ යාළුවා, ඕකේ නොහිටුවත් ඔය පොල් පැලේ ඔය ගානම තමයි. එතකොට අපි කරන්න ඕනේ මොකද්ද බොන්සයි කියලා? මේකට පරිණත ගහක හැඩතල පුංචි භාජනය නිර්මාණය කිරීම. ඒක කරන්නට ඔන්න මම ඔයාලට මූලික අදහසක් ලබා දුන්නා. ඕන් ඊළඟට ආවා ඕගොල්ලෝ දන්න පොල් බොන්සයි කලාවට. ඔන්න ওই විදිහට පැලයක් අරගෙන ඒකේ වට පොත්ත හොම ඉවත් කරලා ඊට පස්සේ සිදු කරන්නේ අපි ඊට පස්සේ ওই පැලය අපේ කට්ටිය කරන්නේ අර යටින් ෂේප් එකේ පොඩ්ඩක් අත්ත කපලා අතු ටික යටින් පොඩි කප්පාදුවක් කරලා ටක් ගාලා ෆ්ලැට් පොට් එකට දාලා සුදු ගල් අල්ලලා අම්මෝ ලස්සන වැඩක් කරලා බොන්සයි පොල් බොන්සයි කියලා. මගෙත් මේ පොල් පැලේ හොයන්න ගිය පොල්වත්තේ ඒ හිටපු සහෝදරයා මගෙන් හෙව්වා ලක්ෂ දෙකහමාරක් විතර යනවලු නේද පොල් ගෙඩියක් බොන්සයි කරපුවාම කියලා. මං ඉතින් හිනහ වෙලා කිව්වා ලංකාවේ දයිය කියලා අහලා මං ආවා. ඉතින් වෙන මං මොනවා කියන්නද? ඉතින් මොකද අපේ මම හැමදාම කියනා වගේ අපි මේ ශ්‍රී ලාංකික කියන්නේ ඒ වගේ සිංහල ජාතිය විදියට හැමදේම අපි උත්සාහ කරන්නේ ෂණිකව කරන්නනේ. ඒ නිසා අපිට කවදාකවත් නිර්මාණයක් හෝ ජීවිතේ වෙන යම් කිසි දෙයක් වෙනුවෙන් කාලේ වෙන් කරලා බලාගෙන ඉන්න කිසි වෙලාවක කැමැත්තක් හිතේ නැහැ. එන්න ඒ නිසයි ගොඩක් වෙලාවට අපේ ජාතියට වැරදිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහටම අපි අනිත් අය කරන විදිහටම පොල් ගෙඩිය ඔය විදිහට සුද්ධ කරගන්නවා. ඊට පස්සේ ඔන්න මුල් ටිකක් ලස්සන මතුවෙලා තියෙනවා. දැන් ගොඩ දෙනෙක් ඕකේ කරන්නේ මොකද්ද යාළුවනේ? ඔන්න ඔය හරියෙන් චුට්ටක් චූට්ට සුද්ධ කරනවා. ඒ ගහේ අර ලස්සන එළිය අර රෝස පාටට නිකන් සුදු පාටට දිලිසෙනවා පේන්න ඔන්න ඔය ටික පොඩ්ඩක් සුද්ධ කරනවා. මම ඒක දැකලා තියෙනවා. නමුත් එතනින් කවමදාකවත් ඒ පොල් ගහට කඳක් හැදෙනවද මගේ යාළුවනේ? අර හැදීගෙන යන පුංචි පුරුක් ගොබ ඇවිල්ලා ලාවට අර එකට එකට බැද්දුන පොල් අතු චූටි චූටි පොල් අතු වලින් තියෙන පොඩි
පොල්ලතු සමග පොඩි පැලයක්. ඉතින් ඕක තමයි අපි කට්ටිය ගොඩක් වෙලාවට සිදු කරන්නේ පොල් බොන්සයි කියලා. ඕන් ඔය වැඩේ කරන්න පුළුවන් හිතේ හයියක් තියෙන නිර්මාණකරුවෙක් මම නම් තාම දැක්කේ නැහැ. කීප දෙනෙක් ඇති මම නෑ කියන්නේ. ඒ වුණාට මම කියන්නේ ඒක කවදාවත් ඇත්ත ඔයාලට පෙන්වන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අපි ඔතනින් උත්සාහ කරනවා කඳ කලින් පරිණත කරගන්න. ඔන්න ඔතන අපි සාමාන්‍යයෙන් නම් ඔය අත්ත වැටිලා ඔතන පරිණත වෙන්න සාමාන්‍යයෙන් අලුත් තැලේක නම් අවුරුදු එකමාරක් විතර යනවා යාළුවනේ. දැන් මම කරන්නේ ඒ ගහ කලින් පරිණත කරනවා. පරිණත කරන අවස්ථාවේදී ඔන්න විදියට ඔය පත්තක් ඉවත් කරන ස්ථානයේ මේ කෙරෙන කැපුම නිසා ගොඩක් දුරට ගහ මෙරිලා යන්න බලනවා. ඒ නිසා දැන් ඔබට බොන්සයි අය හඳුන්වන අපේ ශිල්පීන් කරන්නේ ඔය දේ කරන්න බයයි. එහෙම කරොත් අනිවාර්යෙන් ගහ මැරෙනවා කියලා දන්නවනේ. ඔයගොල්ලොත් ගස් 3-4ක් කරලා බලලානේ ඔබට වීඩියෝ ගෙනෙන්නේ. ඒ හින්දා ගොඩ දෙනෙක් කරන්නේ ඔතනින් ඔහොම කැපුමක් දාලා ඉක්මනට අර පොල් අතු ඉවත් කරලා කඳක් ඔතන නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ නැහැ කවුරුත්. නමුත් මම නම් ඒ දෙයට බය නැහැ. මොකද ඒකෙත් නිවැරදි තාක්ෂණය මම දන්න නිසා ඇත්තටම ඔතනින් කපලා ඉවත් කරාට පස්සේ අනිවාර්යෙන් ගහේ අවශ්‍ය ජල මට්ටම පවත්වා ගැනීමට නොහැකි වෙනවා. ස්ථානෙන් සිදුවෙන කැපුම නිසා ජලයේ වාෂ්ප වෙලා අනිවාර්යෙන්ම ගහ මැරිලා යන්න ඕනි. ඉතින් ඒක සාධාරණයි අපේ කට්ටිය බොන්සයි කියලා මොන දේ ගන්නවත් ගහ බේරගන්න එපා. මොකද පොල් මේ දවස්වල ගොඩක් ඝන. ඒ හින්දා ගොඩ දෙනෙක් කරන්නේ ඔය ඔතන ගහ පරිණත කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මම කියන්නේ කඳ පරිණත කරන්න කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. අන්න ඒ විදිහට ඔය ස්ථානයෙන් කප්පාදුව සිදු කරලා ඊට පස්සේ අපි සිදු කරන්නේ ඔය දැන් ඔබ දැකලා ඇති බොන්සයි කරා කියලා ඔය පොත් පැතිලි භාජනවල තියෙන ඒ මං කියන්නේ පොල් පැලෙව්වට කියන්නේ ඒ පොල් පැලවල යාළුව දැකලා තියෙනවද කිසි වෙලාවක කොළ කුඩා වෙලා තියෙනව නැහැ. ඒ වගේම ඔබ දැකලා තියෙනවද පරිණත කඳක් නිර්මාණය වෙලා තියෙනව නැහැ. ඒ වගේම මෞෂාකයේ ස්වභාවික පිහිටීමට සමාන හැඩතලයක් නිර්මාණය වෙලා තියෙනවද දැකලා තියෙනවද නැහැ. එහෙනම් ඒ කාරණා තුන ඉෂ්ට වෙලා නැත්තම් යාළුවනේ ඒක විසිතුරු පැලයක් මිසක බොන්සයි පැලයක් නෙවෙයි. ඒක හින්දා මම ඒ ගැන තේරුම් කරනවා. හැබැයි ඔබ පසුබට වෙන්න එපා. මේ ඉතාමත් මනරම් නිර්මාණයක්. නිවැරදිව සිදු කරගන්න. එයට නම බොන්සයිද නැද්ද කියනවට වඩා මේක ඉතාම ලස්සන නිර්මාණයක්. ඒ නිසා මේ පොල්ගෙඩිය සමග මේ ශාකය නිර්මාණය කිරීම සිදු කරන්න. කාලයක් යනකොට මේ පොල්ගෙඩිය ඒ ස්ථානයෙන් බිමට වැටෙනවා. වැටෙන්න අවුරුදු 5ක් විතර යනවා. 5කින් විතර පස්සේ ඔය පොල් ගෙඩිය ඔය ඔතන මූලමණ්ඩලයේ ශක්තිමත් වෙනකොට ඔතනින් ගැලවිලා වැටෙනවා. ඒ වැටුණයින් පස්සේ ඔය ශාකේ ඉවර නෑ යාළුවනේ. ඊට පස්සේ සිදු කරන නිර්මාණය සඳහා තමයි මම අර මුලින්ම සෝරාගත්තේ ගෙඩිය වැටිච්ච ගහක්. අන්න ඒ ගහෙන් කරන නිර්මාණයට සමාන නිර්මාණයක් එදායින් පස්සේ ඔය ශාකයෙන් කරන යන්න පුළුවන්. අන්න එදායින් පස්සේ තමයි ඔබ ඔය පොල් ගෙඩිය සමග කරන නිර්මාණය බොන්සායි නිර්මාණයක් බවට පත් වෙන්නේ. ඉතින් අන්න ඔය දේ තමයි අද මම ඔයාට විශේෂයෙන්ම කියන්න උත්සාහ කරපු කාරණේ. ඉතින් මම මේ ලෝකේ තියෙන බොන්සායි නිර්මාණ වලට කරන අගෞරවයක් නිග්‍රහාවක් නෙවෙයි මේක. ඔබට මේ කලාවේ සැබෑම තොරතුරු සහ අර අමුවෙන් ගෙනෙන එකනේ මගේ හැමදාම ක්‍රමේ. ඒ නිසයි මම ඔබට කියන්නේ මේ පොල් බොන්සායි කියන එකේදී යාළුවෝ තේරුම් ගන්න ඕන ඔන්න ඔය කාරණේ. අපි මුලදී කරන්නේ ලස්සන නිර්මාණයක්. අවුරුදු 5ක් විතර යනකොට ඔය පොල් ගෙඩිය ඔතනින් බිමට ඔතනින් ඔය අපේ නිර්මාණයෙන් ගිලිහි ගියයින් පසුව තමයි කඳ පරිණත වීමත් සමග ක්‍රමානුකූලව අපිට නිර්මාණය කරගන්න බුණේ. ඇත්තටම යාළුවනේ බොන්සයි පොල් ගහක් බොන්සයි කරලා නම් යාළුවෝ අවුරුදු 50ක් 100ක් විතර යනකම් ලස්සනට තමන් ළඟ තියාගන්න පුළුවන්. ඔන්න ඔය දේ කරන්න ඕනේ. දැන් මම අන්න ඒ ගහට ඒ චූටි පැලේට පොඩි කඳක් නිර්මාණය කරා. ඔබට පේනවද ඒක? දැන් ඊට පස්සේ අතු ඔය ස්ථානයට එනකොට ආයෙ කපනවා. ඒකල නැවතත් මම එතන කඳ තව ටිකක් උසින් වැඩි කරනවා. තව ටිකක් පරිණත කරනවා. ඉතින් මෙන්න මේ පැලේ කප්පාදුවෙන් පස්සේ මම ඔබට ගෙනෙන්නම් එවන් මම කරපු නිර්මාණයක දැනට සිටවන අවධියට පැමිණි පැලයක්. ඉතින් ඒක දැක්කහම ඔබට තේරෙයි මම මෙච්චර කියපු කාරණේ මොකද්ද කියන එක. අන්න දැනට කප්පාදු කරගෙන ඉවරයි. මේ ඊට පස්සේ මම
මේ පැලේර සිදු කරන කාරණේ තමයි යාළුවනේ මෙය ප්‍රොපගේට් කරලා මාස 3ක් මම මේක වතුරක තමයි දාලා තියන්නේ තේරුණාද මගේ යාළුවනේ අන්න ඊට පස්සේ අර මම කපපු තැන් ඔක්කොම වේලිලා ඒක සාමාන්‍ය ශාකයක් බවට පත් වෙලා අන්න ඊට පස්සේ තමයි මම ওই ශාකය පසට හුරු කරන්නේ එහෙම වුණොත් මේ නිර්මාණය බොන්සායි හෝ බොන්සායි නෙවේ හෝ ලස්සන නිර්මාණයක් විදිහට මගේ සන්තකයේ වසර ගණනාවක් තිබිලා පොල් ගෙඩිය හැලී ගියයින් පසුවත් ඊළඟ නිර්මාණ කටයුත්ත සඳහාත් මට මේ ඵලය උපයෝග කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මම ඔබට කියලා දෙන අනිත් පාඩම. පොල් බොන්සායි කියලා කියන ප්‍රමාවෙන් මින්මත්තට තේරුම් ගන්න එපා. දළු පැලේක අතු ටිකක් කපලා ප්ලැට්ෆෝම් එකට දාපුවාම ඒක බොන්සායි කියලා. ඒක බොන්සායි නෙවෙයි. ඒ වුණත් ලස්සන නිර්මාණයක්. ඒ නිර්මාණය හරි නිවැරදිව කරගන්න ඔබලා ගන්න ළඟ කිසිවෙකු ළඟ නිවැරදි තාක්ෂණික දැනුම තිබුණේ නැහැ. ඔන්න මම ඒ ගැන අද කියලා දුන්නා. මේන් අනතුරු අන්න මම ඔබට පෙන්වන්නේ මීට මාස 3කට කලින් ඔය අද මම සිදු කරා වගේම කප්පාදු කරපු පැලයක් තමයි ඔන්න ඔය ඔබට පේන්නේ. ඉතින් ඔබට දැන් පේනවද අර මම යටින් අතු කපපු හරියේ කඳ දැන් පරිණත වීගෙන එනවා. ඒ වගේම අලුතින් මුල් ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. පරණ මුල් කිහිපයක් කුණු වෙලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. පැලේ මැරෙන්න කිසිදු හේතුවක් නැහැ. ඒ කුණු වෙච්ච මුල් අපි කපලා ඉවත් කරමු. ඒ වගේම ඔබට පේනවද අන්න අලුතෙන් ප්‍රොපගේටරේ තුලදී ඇති වෙච්ච කොලේ පේනවද ඔබට? ඒක ඉතාම විශාල වශයෙන් කුඩා වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි යාළුවනේ පළවෙනි අදියරේ අපි බොන්සායි කිරීමට සුදුසු තැනට පැලේ නිර්මාණය කරගෙන තියෙන අවස්ථාව. ඉතින් දැන් මෙය පස්මාද්දී සිටුවා ගැනීමයි මම සිදු කරන්නේ. ඔබට දැන් තේරුණාද අද අපි කරන්නේ අපේ වීඩියෝ ගෙනෙන මහතුරු මං අර පළවෙනි වීඩියෝ කිව්වා වගේම එව්වා තනිකර චිත්‍රපටි වගේ කොටස් කොටස් වීඩියෝ ගත කරලා ඊට පස්සේ එකලස් කරලා ඔබට ගෙනෙනකොට ඔබට එන්නේ සම්පූර්ණ වැරදි වැටහීමක්. ඉතින් ඒයි මට දුරු කළ යුතු වන්නේ. ඉතින් පොල් බොන්සායි පිළිබඳව මම මේ ලියාගෙන ස්ක්‍රිප්ට් එකක් කියවනවා නෙවෙයි මගේ හිතට එන කාරණා තමයි මම මේ වීඩියෝ එක මමත් බල බලා ඔබට මේ එක්ස්ප්ලেইন කරන්නේ. අනේ යාළුවනේ මම මේ කියන දේවල් ඔලදී නොතේරෙන නොගැලපෙන දැනක් ඔබට තිබුණොත් නැවත මට අනිවාර්යයෙන්ම මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් මගෙන් ප්‍රශ්න අහන්න. අර ප්‍රොපගේටරේ තුලදී ඇවිල්ලා තිබ්බ පුංචි අත්තත් මම කපලා ඉවත් කරා. මොකද කපලා ඉවත් කිරීමට හේතුව තමයි දැන් මම මේ නවපා මාධ්‍යයේ සිටුවා ගත්තට පස්සේ නැවත පැලේ සෙලවීමකට ලක් වෙනවා. මම ඉතාමත්ම වේගෙන් ඒ අත් ඉවත් කරන්න හැදුවොත් පස් මාධ්‍ය තුලදී. ඉතින් ඒ කපලා හිටවුවට පස්සේ ඔය එන පුරුක් අත්ත එහෙම නැත්නම් ගොක් අත්ත ඒ ඇතුලෙන් එන චූටි දැල්ල හිමීට පරිණත වෙලා තව මාස 6කින් විතර ආයෙත් ඔය වගේ දැල්ලක් කොලයක් හැදෙයි. ඒකත් මම අර විදියටම පරිණත වෙනකොට කපලා මගේ කඳ නිර්මාණය කරගෙන යන වැඩේ මම නිදිගටම කරගෙන යනවා. දැන් ඔබට තේරුණාද යාළුවනේ මේකේ මූලික කතන්දරේ. ඉතින් ඊළඟට ඔන්න මම ඔය පැලේ සිටුවා ගන්න සූදානම් වන්නේ ගොම මතු පිට පස් ඊළඟට වැලි මිශ්‍ර කරලා තියෙනවා. ඊට අමතරව මම උළු කුඩා කැබලි එකතු කරලා තමයි මේ මගේ පස්මාද්දී සකස් කරගන්නේ. යටට මම වතුර බෑස්ම පහසු කිරීම සහ ජලය ගබඩා කරගෙන ශාකයට අවශ්‍ය වෙලාවදී නැවත ශාකයට ලබා දීමට මම උළු කැට කැබලි අඩියට එකතු කරා. ඊට පස්සේ මම නිවැරදිව පැලේ මම ඇසට ගැළපෙන විදිහට ස්ථානගත කරගෙන අන්න ඒ විදිහට මගේ පස්මාද්දී පැලේට මම එකතු කරනවා. ඉතින් ඔන්න දැන් ওই පැලේ තාම හැබැයි මං යාළුවනේ කියන්න බැරි වුණා මේ මට මේ පැලේ තාම මේ පොල් ගෙඩිය නම් මේ පොලිෂ් කරන්න බැරි වුණා. අනේ මන් දන්නේ ඉතින් ඒක වැරද්දක්ද අඩුපාඩුවක්ද කියලා. අපේ සමහර බොන්සායි ඔස්තරලා නම් හිතයි ඕ මෙයා දන්න බොන්සායි යන්න ගෙඩියවත් පොලිෂ් කරේ නැහැ කියලා. ඉතින් මම මේවා මේ සූපින් විහිළු කතන්දරයක් එක්ක වැඩි ලොකුවට කතන්දරයක් ගන්න මම කරන්නේ බොන්සායි. ඉතින් ඔබට පේනවා ඉතින් මම අර බොල් මේ පොල් පැලේ ඉදිරිපසින් පුංචි තහඩු කැබල්ලක් තබලා තියෙනවා. ඒ තියලා තියෙන යාළුවනේ එතන මට පස් ප්‍රමාණය ටිකක් ඉහළට උසවා ගත යුතුයි. මොකද එතන තවම මුල් ඇදෙන එතන පස් මාධ්‍ය ටිකක් ලං කරලා තිබ්බහම ඉක්මනට එතන මුල් ඇද ගැනීමට පහසු කරන නිසා මම එතනට දැනට තියලා තියෙනවා මේ
තාඩු කැබල්ලක් තියලා පස් තියෙන මගේ පස් මාදි ටිකක් තරමක් ඉහළට ඔසවලා තියෙනවා. එතනින් තව මුල් ඇද ගන්න දෙන අවස්ථාව වැඩි කරන්න. මට මගේ ගෙඩිය පොලිෂ් කරගන්න පුළුවන් මගේ යාළුවනේ ඕන වෙලාවක ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ওই ගහට ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදලා දෙන එක. ඉතින් මම කියන්නේ අපේ කට්ටිය අග ඉඳලා මුලට බොන්සයි කරලා ඔයාලගේ ඇස්රවට්ටුවට මගේ යාළුවෝ මාත් එක්ක ඉන්න සියලු දෙනාම සහ අද හෙට මාත් එක්ක එකතු වෙන සියලු දෙනාටම මම මේ කලාවේ හරය පමනයි කියලා දෙන්නේ. ඒ හින්දා ඇහැ රැවටෙන තොරොම්බල් වලට එහා ගිය ප්‍රායෝගික තාක්ෂණය තුලින් කරන නිර්මාණයකට කැමති අය මගෙත් එක්ක මේ ගමනෙන් කිසිම වෙලාවක බොරුවක් කියන්නේ ලබාගත්තේ සියලු දැනුමෙන් සහ මම මගේ ජේෂ්ඨයන් හරහා ඉගෙනගත්ත දේවල් හරහා තමයි ඔබට මේ කාරණා කියන්නේ. ඔන්න ඊළඟට මම මේ ප්‍රොපගේට් කරපු ප්‍රොපගේට් කියලා කියන වචනේ මම පාවිච්චි කරන්නේ මේක ඉතින් ඉටිකොලයකින් ආවරණය කරලා තියෙන කපපු කඳ. ඉතින් ඒ කහේ තියෙන වතුර ප්‍රමාණය පරිසරයට වාෂ්ප නොවෙන්න. ඊට පස්සේ මම යටින් ජලය ලබා දීලා තියෙනවා. ඉතින් එතකොට හිමීට ඒ ගහේ තියෙන අර මම අනවශ්‍ය දේ තුවාල කරපු තුවාල ටික ක්‍රමානුකූලව සනීප වෙලා මුල් ටික නැවත හැදලා ඊට පස්සේ අපි හිමීට ලස්සන පොට් එකකට ගමු. ඉතින් ඔන්න ඕකයි කතන්දරේ. එහෙනම් පොල් බොන්සයි නිමයි මම ගිහින් එන්නම්. ජය වේවා සියලු දෙනාටම.